తదాసుజిహపర జ్యోనిఫలవేనిత ఉదాసన మురళి ఓం శాంతి బాప్దాదా మధుపర్ సారయ సుమీరి దారువణి ఉపశీలు దేనామ అధ్యాత్మిక సహోదరయాణ్య ఉబతుల ఎకినికా కెరహి అధ్యాత్మిక సినహస తిబియయుత్వి ఉయ జీవాత్మ సినహస దక్వియుత్తే జీవాత్మయాంటాయ ఓంగే సిరురు వల్టనవే ප්‍රශ්නය ඔහුගේ නිවස ගැන පියා විස්තර කර දී ඇත්තේ කුමන ආශ්චර්යමත් කාරණයද? පිළිතුර මාගේ නිවහනට පැමිණෙන සියලුම ජීවාත්ම තම තමන්ගේ කොටසේ අංක පිළිවෙලට තැන්පත්ව සිටි. එම ස්ථානයේ ජීවාත්ම සිලවෙන්නේ නැත. එහි සියලුම ආගම්වල සියලුම ජීවාත්ම සිටින්නේ මට සමීපවයි. තමන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා තමන්ගේම වෙලාවේදී අංක පිළිවෙලට ජීවාත්ම එතැන සිට පහළට යයි. ඔබට මෙම ආශ්චර්යමත් දැනුම ලැබෙන්නේ කල්පයේ මෙම කාලයේදී එක්වරක් පමණයි. වෙනත් කිසිවෙකුට මෙම දැනුම ලබා දිය නොහැක. ඕම් ශාන්ති. ධර්මයේ සඳහා සාරාංශය 1. පහසුවේ නිරන්තර සිහිපත් කිරීමේ සිටීමට ඔබ ඇවිදින විට සහ එහි මෙහි යන විට සෑම විටම මෙසේ සිතන මා ජීවාත්මයකි. පරම දානව්‍යේ නිවසියෙක් වන මා වන ජීවාත්මය මාගේ චරිත කොටස රඟපෑම සඳහා මෙහි පැමිණ සිටිනවා. පියා වාසය කරන්නේද පරමදාන අවබේය ඔහු බ්‍රහ්මාගේ සිරතුරට ඇතුළු වී ඇත. 2. ජීවාත්ම තුළ අධ්‍යාත්මික පියා කෙරෙහි සෙනෙහස ඇතිසේම ඔබ එකිනෙකා සමග අධ්‍යාත්මික සෙනෙහසින් ජීවත් විය යුතුයි. ඔය ජීවාත්ම තුළ සෙනෙහස තිබිය යුත්තේ ශරීරවලට පමණක් නොව ජීවාත්ම වලටයි. ජීවාත්ම අවධානය පුහුණු වීමට සම්පූර්ණ උත්සාහය දරන්න. වරදානය ඔබ සියලු සීමිත ආශාවන්ගේ නිදහස සියලු ප්‍රශ්න වලින් ඔබට ගොස් නිරතුරුවම සතුටින් සිටීත්වා. සීමිත ආශාවන්ගේ මිදී සිටින දරුවන්ගේ මුහුණුවල සතුටේ දීප්තිය දිස්වේ. සතුටින් සිටින අයගේ හදවත්වල කිසිදාක ප්‍රශ්න නොමැත. ඔවුන් සෑම විටම පරාර්ථකාමී වන අතර සෑම විටම නිර්දෝෂී බව අදකි. ඔවුන් කිසිම දෙයකට අන් අයට දොස් නොපරනු නගනු ඇත. මොන තත්ත්වයක් ඇතිවුවද ඔබේ කර්ම ගිණු නිරවුල් කර ගැනීමට ඔබ ඉදිරියට එන ජීවාත්මයක් හෝ ඔබගේ සිරුර කර්ම දුක් වේදනා ඔබ ඉදිරියට නොනැවතී පැමිණියද ඔබේ තෘප්තිමත් බව නිසාවෙන් ඔබ නිරන්තරයෙන් සතුටෙන් සිටී. පාඨය නොසලකිලිමත් ආකාරයෙන් නොව අවධානයේ සියලු නාස්තිය පරීක්ෂා කරන්න. ඕම් ශාස්ත්‍රී.